මට ඒති නේදී නැමතවතාව නාමල් රාජ්‍ය පක්සත් සනත් නිසාන්තත් හත්පු ලේගාගත් මේ හත්පො ලේගාගත්ත එ මෙන කිසිම සිදධියයක් නිසාන් නෙමෙයි. ඔබ දකින්නට ඇති ඒ බොහොමයක් මාධ්‍ය වාර්තාකරපු සිද්ධයක් තිබුණා කල්පිටියට ගියා නාමල් රාජ්‍ය පක්සගේ ගෝලියෝ හැතිකරය එම නැත්තැන් ගෝලියෝ රොත්තා. මෝඩ සයිකල් දෙසීකට ආසන්න ප්‍රමාණයක් මේ කල්පිටියට ගියා. ඊ අමතරව අධි සුපෝගබෝගගේ වාහන රසකුත් මේ පෙළපාලියයට කුතු වෙලා අතිබෙන. මෝන් මේ කල්පිටියට ගිහිල්ලා දවස් තුනත්තිසේ කාල බීලා ඩඟා නටන්න තමයි කල්පිටියට ආාවේ. කල්පිටිය මේ වෙන කොටත් හෝටල් වෙන්කරගන එවගේම තානායම්බෙන් කරගෙන මුන් පිස්සු කෙළිමින් ඉන්නව. මේ සිද්ධියත් සමගව ප්‍රදේ ජනතාව දැඩි ලෙස කපිතවුණ. ුිත වුණා විතරක් නෙමේ මොකද මේ ප්‍රදේශයට මේ පෞද්ජය දවස්සල කල්පිට සතිේ කහමමාරක ටආසන්න කාලයක් ෙේ පෙට්‍රලල් ෙඩ්වල්ට පෙටරල්වත් ඩසල්වත් ඇවිල්ල තිබිනෙ නෑ. ඒවගේ තත්ත්වයක් තුළ තමයි මේ මෝටර් රත විශාල පිරිසාක් කල්පිටියටආාවේ. මේ කල්පිටට මෝටර් සයිකල්සාහමේ. අද සුපෝගබෝගී වාහන එන්නේ ඉස්සර වෙලා තෙල්රගත් බෞසර් දෙකක් ඇවිත්තියෙනවා. මේ බෞසර් දෙකම. ඒ ලබදීලතින වෙන කාණටවත් නෙමයි මේ රෙත රථ පෙළපාලිය ආපු මෝඩසයිකල් කාරයන්ටත් ඒවගේම අධි සුපූගබෝගී වාහනවල හිමකරුවන්. මිට්ටෝර්ණි මේ බහුතරයෙක් මෝඩසයිකල් ලක්සද අටකටත් වඩා වටනාකම යුත් මෝටසයිකල් කියල තමයි මේ වෙනකොට ප්‍රදේශවාසීන් සඳහන් කරන්න. එවගේම බෞතරයක් මේරටේ ලියාපදිංචය නැති මෝටසයිකල්. එකන තාමත් මේරටේ දහාවනිට එකුතු නොකරපු ති ස්පෝග බෝගගේ මෝට සයිකල් විශාල් ප්‍රමාණකුත් මේක තිබිලා තියෙන. මිත්තවරුණනි මේ සල්ම මෝට සයිකවලටකෙන් ියාපදිින්ජියයෙන් තොර පාවිච්චි කරන මෝට සයිකල් වලට ආරක් සවදිී ලතියෙන්න්නේ ශ්‍රීලංකකාක්් පොලීසිේ එකැන ඔබත්මත් ටැස්ගෙවල නඩත්තු කරන මේ කාලකන්නේ පොලිසිය ඇත්තමයි මේරටේ රතු රතවවාහන නීති උල්ලං ගනය කරමින් ධානය වුණු මේ මෝට සයිකල් වලට ආරක් සබද්ද වන්න. එවගේම ඉදිරියෙන් සහ පසුපසින් පොලිස් ආරක්ෂාව සහිතවතමයි මේ පෙළපාලියයාවේ. මේ වෙලාවේ ජනතාව මේට විරෝධය පාන ඉදිරිපත්වවෙච්ච වෙලාවේ ඔවන්ට නායකැත්වයක් තිබෙනෙ නෑ. අන්න ඒ වෙලාවෙේ අඩුවපිට කිරෙවවෙ වෙන කවුරුවත් නෙමයි මෙගට්ටුවත්තේ සුමිත කියෙන හාමුදුරුව. බවදන්නවා කල්පිටිය ජනතාව ගාෛ්‍යවාසකම් වෙනුවෙන් මේ හාමුදුරුව නිරන්තරෙම තමන්ගේ ජීවිතය ඔට්ටවට කියලා හැපපුුණ. ඒ ප්‍රතිපලියයක් විදිියට අපි වාර්තාකරාමීට පෙරත් කිහිප වතාවක් මේ හාමුදුරුවෝ, ශේ සනත් නිසාන්ගේ ප්‍රහාරවලට ලක්ුණා, මැර ප්‍රහාරවලට ලක් වුණා මේ නිශ්චිත මොහොත වෙන විටත් මේ හාමුදුරුවන්ගේ සමාජ ජාලාගිෙනුම් ප්‍රසක් වාාර්ණයට ලක්වලා අතිබෙනවා මොකද නාම රාජපක්ෂට හිතවත් විශාල පිරිසක් මේ හාමුදුරුවන්ගේ සෝසල් මීඩිය වලටන තම් සමාජ මාධ්‍ය ජාලාවලට එරරිව පැමිණිලි කරලා මෙලට බ්ලොකර ලතිබෙනවා හේතුව හාමුදුරුවමේ මොහොතේ අක්‍රිය කරන්න තමයි මොෝන්ගේ අවශ්‍යතාවය තියනේ. මට ප්‍රදේශ ජයී ජනතාව සමග සමිත්තා හාමුදුරුවෝ පයරට බැෑලා මෝට සசைයිගල් බට සාහද වගේම පැමිණි අතිස්ුබෝගේී වාහනවට තමන්ගේ විරෝධය එල්ලකර. මේ විරෝධය එල්ල කරන වෙලාාවේ මේක නවත් අන්න ඉදිරිපත්වවෙච්ච කීපදන එක්කේටියා. එ එක්පුූද්්‍යලෙක් තමයි මේ කල්පිටිය හැමෝමදදන්න කුඩුගජ විකුණන්න ප්‍රසිද්ධ එවගේම අයිස් විකුණන්න ප්‍රසිද්ධ ගෝමස් කියනම් මැරයා. ඊට අමතරව කුපි විුණන කල්පිට ප්‍රේශතාාව පුසිද්ධ පුද්ගලයකින්වා හොඩි මහත්තයක් කියලා. මෝන් සියලිම දෙෙන සනත් නිසාන්තගේ ගෝලිය. මෝන් බොහොම පැහැදිලව හාමුදුරුවන්ට මැරතර්ජනල්ල කර එවගේ පහර දෙන්නට උත්සාහරල කොහමාර්මික යට පොත්තන් නැත්ත හාමුදුරගේ විරෝධය මැඩ පොවත්වන්නට උත්සාර. ඇබයි හාමුදුරුව බෞද්ධයෙන්ට පමණක්න මේ කල්පිටි හිටපු පියතුවරු කට වහගෙනඉන්න වෙලා කතෝලික ජනතාවටත් නායකත්වය දීලා තමන්ගේ විරෝධය දිගෙන්දිගටම ඉදිරිපාත් කරා. න ාටෙන් කියන්නට සිද්ධුවට කාරණයක් තමයි. කල්පිටියය ප්‍රාදේශභාව ඉන්න එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රයවරයක් තමයි කලුකින්ස්ලිකියන්. මේ කලුකෙන්ස්ලි කියන කාලක්යාා මේ නිශ්චිත මොතේ සනත් නිසාන්තකසාහන්න නාමල් රාජ පක්සගේ මේ මෝටසයිකල් පෙළපාලියයට පක්ෂයෝ තමයි කතාකරේ. කොටිම හාමුදුුවට විරුද්ධව මේ පැළපාලේ සාධහරණීකරණය කරන්න ඔහුන්ට කල හැකි හැම දෙයක්ම කර. මේ අතර තුරේදී මෝට සයිකල්ලලට විුරෝධය පෑමත් සමගම පොලිසි හාමුදුරෝ නිරන්තරෙම ඉල්ලීමක් කරා පවතින නීතිය උල්ලංගනය කරන නිසා. එකන්නේ ලියාපදිංචිින් තොර මෝටසයිකල් මේ පිළපාලට සහභාගිවීම නිසා මේක නමත් වන්නේ කියල්. හැබැයිඒ යනිෆෝම් ඇඳගත්තු පොලිස්කාරෝ මේක දිහ බලාගෙන අන්දයෝ වගේ ඉන්නට උත්සහ කර. ඔබ දන්න මේ රට අයිංකමිනි කම්බුනාම. අතපේ කඩෙනකංග හලා ඒ මු්‍යගේ පොකට්ටගේ රුපියල් පහත්ති බෝද්, ඒකත් හොරකං කරන ජාතිය පොලිස්ක අරෝතමයි අපේ රටෙයින්. හැබැයි අපේ රටේ අයිසකෑන්ට නීතියක්කරට ක්‍රියාම්ම කරන මේ අමන පොලිසිය මේ මැරයන්ට තක්කඩියන්ට නීතිය ක්‍රියාම්මක කරන්නේ ඕම් අහකබලාගන මේ වාහනවලටයන්න ඉඩ දුන්. ඒවගේ කණගහටවෙන් කියන්න සිද්වෙනවා මේ පෙළ පහලි ඉස්සරයන්සා පසුපසින් ආරක්ෂාවදීම සඳහා. පොලිස් න්‍යාම කරත සහ මෝට සයිකල් විශාල ප්‍රමාධයක් යොදෝ වලත් තිබුණ. මිත්තුවරණි ජනතාවගේ විරෝධය මතවීමත් සමගම මෙතනට ආපූර් මේ ප්‍රථපෙරපාලීින්ට බූ සමහරවුන් කියන්නට ගත්තා තමන් මේ කල්පිටියට එන්නේ ජනතාවට ආධාරභ දැන්නයි කියන කතාව. එවෙලා හාම්දුරෝබොහම පැදිලුව ප්‍රශ්න කරා ොපි කාට දාාර බෙදැන්නේ මොකක්ද නම් ලැස්තුව කොතනද ගම දෙන්න අන්නෙ කාට දෙ කියන ප්‍රශ්නි හැබැ න්ට ඒෙලාවේ එහම යිස්තුවක් තිබෙනෙන්න්න. ඉන් පස්සේ හාමුදුුව පෙන්වා තමන්ගේ ප්‍රදේශයේ ඉන්න එකන කල්පිටේ ආසාන්න ඉන්න මිනිස්සු පෙන්නලා ඕන්ගේ දුපක් මිනිස්සු පෙන්නලා කන්නපොන්න අතින්න නැති මිනිස්සු පෙන්න්නලා හා එහෙමනං මේවා මේ මිනිසුල්ට බෙද පං කියලා. ඒවෙලාේ ඕන්කිව නෑනෑ මේවාගෙනාව ළමයින්ට බෙදන්නේ කියලා.ඇලේ හාමුදුුවෝ ඒ ප්‍රදේශයට දුපත් ලබයි පෙන්න්නලා හරි හෙනම් මේලළමන්ට බෙද පං කිව්. ඒ ලාවේ මු නිරුවත්ත්‍රව වනාා නැතැන් හෙළිවෙල්ලට නැතැන් ඇදුම් ගලවෝගේ තත්ත්වකට පත් වන්න. අන්න මේ වෙලාවේ මේ වැඩේ සමතියකට පත් කරන්න තව පක්කිලියෙක් ඉදිරි පත් වුණා. ඒ තමයි ආනමඩුව ප්‍රාධ්‍යස්භාවේ උපසභාපති උදහර පෙරෙක් කියන තක්කඩිය. උදයිර පෙරෙරක් කියන මේ අමනයා ප්‍රසිද්ධිය හාමුදුරු විස්තරාසා ජනතා විශස්සරාක් කිව්වා මේක නාමල් රාජපක්ෂගේ සහ සනත් නිසාවන්ක වැඩක් ඒක නිසා අතදාල අමාරුව වැටෙන් එපායි කියන කතාව. මිටටෝර්ණ අද දිනේ දින අමාල් රාජ පක්ෂක නෑ ඒ පිංග උත්තරයා, ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලත්ති වෙනවා තමන් ක්‍රීඩාෑමතුවරයා හැටියට මේමගේ දේකට අවසර දුන්නේෙ නෑ තමන්ගේ අනුග්‍රහයක් තිබනත් නෑ ඒ නිසා මේක තමන්ග නම පාවිච්ි කරනක වැරදි, තමන්ගේ සම්බන්ධයක් නැහැ කියන ප්‍රශ්ණ. ඇැයි පොලිසිිය කියන ආන් කාරයටට පොලිසිට උපදෙස්තිීල තියෙනෙ. එකැන ආරක්ෂාවදීම සඳහා උපදෙස්තිීල තියෙන්නේ නාමල් රාජපක්ෂ සහ ඒවගේම සනත් නිශාන්ත. ඒවගේම නාමල් රජපක්ෂකගේ කිට්ටුම මිත්‍රියෝ තමයි මේ සුප් අධි සුපෝගපෝගී වාහනවල ඇවිල්ලා කල්පිටියේ දවස් තුනක්තිසේ පිස්සු කෙලින්. ඒවගේම මේ මෝට සයිකවල්ටවල්ට සහ මේ අවශ්‍යි කරන අනිත් වාහනවලට ඉන්දන පහසුකම් දෙන්න නියෝගයදීල තියනෙත් නාමල් රාජපක්ස. හොමත් මිත්තවරනි මේ සිද්ධය දිගින් දිගට ඇදිලගිය.ඉන් පස්සේවනට නාමල් රජ පක්ස ප්‍රෘති නිමදදිනක්ටිකුත් ක ලතිවෙනවා. එවගේම අගමධකාර්යාලේ ඉන්න සමාරය වුණුත් කොලියට කහින්න පටන් අරන් තියෙනවා නාමල් සාධාරනය කරණය කරන්න. ඔබ දකින්නට ඇතිම් තවත් මාධ්‍යභාර්ථාවක් කෙළියටඇවෙෙත් තියෙනවා. ඒයෙදිනේදීන් නාමල් රාජපක්ස මාලදිවිනට ගිහිල්ල තියෙනවා ජල ක්‍රීඩා කරන්න. අපට බෙහෙත්තෙත්තක් ගන්න ොර් ැ කියන මේ කාලකන්යා්ඩුව නාමල් රාජ පක්සලට ජලකලියේ දෙන්න මානදිමනට යවන්න තරම් මුන්ට සල්ලි තියනවා. කෝම තත්මිට්තෝර්ණ මේ විරෝධය ඇදිල යන වෙලාවේ මේකට තනියම කරගැහුවේ මේ සුමිත්ත කියන හාමුරුව. ඔබ දන්න සාමාන්‍යයෙන් කෙනෙක් දේකට කරගැහුවම් අන්තිමට සිද්ුවවෙන්නේ ඒ මනුෂ්‍යයටට තනියෙන් බිල්ලට යන්න. මේනටේ, ද දවල්ලට යින්න හාමුදුර හිටියට එක් මාධ්‍යයතනුවට කුලියට කහින්න හාමුදුරුව හිටියට මේ සුමිත්ත හාමුදුරුවෝ මෙත නැතිත් තනිකර. හාමුදුරන්ට කිසිම සහයෝගයක් ප්‍රදේශයේ වනි හාදුරුන්ගේ ලැබුණනෙන්න ඒ ප්‍රතිඵලයක් විඩියට අද වෙනකට සමිත්ත හාමුදුරුවන්ට තනියම විශාල මිලක්්‍ය වන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොටත් පන්සල ඉස්සරා මැර ඇල්ල හාමුදුරුවට මරණ තරජනය කර ලත්තිබෙන. එවගේම පහර දෙන්නෙ මේ අවස්ථාවල්මිට අවස්ථා දෙකක් කුත්සහ කරලා තිබෙනවා. ප්‍රදේශවාාසිීන්ට අහු වෙලා තියෙනවා සනත් නිශාන්තයට අයිති එත මැරයෙක් අත්්දෝම්පයක් දාගෙන පන්සහ ඉස්සරහ සිටින අවස්ථාව. තරනි පොලි රක්ෂම මේ හාමුදුරුවන්ට නෑ මේ හාදුරුවන්ට තියන එක ආරක්ෂාව තමයි ගමේ මිනිස්සුන්ගේ තියෙන ආරක්ෂාල්. මීට පෙරත් මේ හාමුදුරුව ප්‍රදේශය ජනතාවගේ ප්‍රශ්නෝල්ට මැදිහත් පෙන්න්නට ගිහිල්ලා මේ වගේම අනතුරුවලට මූුණ දුන්න. එවගේම හාමුදුරන්ගේ සමාජමාජ්‍ය ගින එවනත්තම මේේ ෆේස්පුුක්් වගේ දේවල් බොහොමයක් මෙ වෙනකොට බලෝ කරලා ඉවරයි ආණඩුව තමන්ට තියෙන සම්පත් සහහා ආණ්ඩුවට කඩේනෙවුන්ගේ උදව් යොදාගෙන මේ යහමින් කරගැෙන යනු. ිනි සමත හාදුරුව අමාරුව ැටුනේ මන්ගේ බඩ ගෝස්ත්‍රරය ගැන කතා කරන්න ගිහිල්ලබවත්, තමන්ට පට්ටමක් කදාගන්න ගිහිල්ලවත් නෙමේ ප්‍රදේශේ ජනතාවගේ අයිතිවාසිකාම් බෙනුවෙන් කැහැ ගැනීම නිසා. එමනත්තම් නාමල්ල පිස්සු කෙළලා රට මනිස්සුන් පෙට රල්ටික සල් ිකට කෙලනි එකට විරද්වොතා කරප හින්ද තමයි හාමුදුරුව අද අමාරුව වැටල තියෙන්. ට පෙරත් අබ ඔබට එලි කර මෙමගේ අමමාරු වැටනු කාන්තාවක් හම්බන්තොටද. විසෙසම සමිත හාම්දුදරුවමේ මෙහතේ නැතන් සමික්ත හමුදුදරුවේ හොතේ ඉන්න මැරයන්ගේ තර ජනවල්ට බය වෙලා පොලිස් ආරක්සාාවක් රහිතව. උන්නාන්සේ මේ නිශ්චිතමොහොතේ තමන්ගේ අරගලය අතාාරලා නෑ හැබැයි මේ අරගල ආරක්ෂාකිරීමේ වගකීම ඔබට අත්මට අත් තිබෙනවා. මොකද උන්නාන්ස සටන් කරන්නේ තමන් වෙන් වෙන්නමේ ජනතාව වෙනුවේ. අපි මේ වගේ සටන් ආරක්සා නොකරනතා කලාක්, උන්නන්ස වගේම අපිත් අමාරුවය බැටෙන්වා. අනිත් කාරණය තමයි නාමල්ල එවගේම මේ සනත් නිසාන්තල පිස්සු කෙලින්නේ ඔබ මමත් දීලතියෙන රජු සහ වක්‍ර බලයේ පාවිච්චි කරලා එවගේ මේ අමනියෝ පිස්සු කෙලින්න පාවිච්චි කරන හැම රපියලම පාවිච්චි කරන්නේ ඔබ මමත් ්‍රජුසාහ වක්්‍ර විදිහට මේ ආණඩුවට ගෙවලා තියෙන සල්ලි එනිසා මේ කාල කන්නගේ බෙල්ලෙෙන්ල්ල නමත් අන්න ඔබටත්මටත් අයිතියක් තියනවා. අන්නේ හැකියාව තියෙන්නේ ඇැතන් නාමික වසිංහරි තාමත් ආණඩු වස්ථාව අපට තියන. විදා එක්වස්ථාදායෙක් අධිකරන බලයේ පාවිච්චි කරලා මේ ක්‍රමය වෙනස් නොකර අපට මේක නවත්වන්නට බෑ. එනි සමිතෝර්ණී මේ නිච්චුතු මහොදිතුළවා මින් පාසේ බොරුවට කයිවාරු නොගහන එමනටටම් කියන දේ කරන කරන දේ කියන. එගේම පැහැදිලී දැක්මක් තිබෙන, සමමාජ දේශපාලන කණ්ඩෑමත් සමග අප පේරුන්ට ට නි හ ජයදන ොති පටසී පත් තෙරමින් ම ඔබෙන් සමු ගන් ඔබ සැමට ජය.